පහයි තව අවුරුදු 20ක් කරන්න පුළුවන්ද දැන් නෑ බට් මං 80 වෙනකන් කරන්න ට්‍රයි කරනවා මට දැන් පිටරට ඉන්නවනේ 80 90 කරන කට්ටිය සෝ ඒ තැනට නැති වුණත් මට ෆීලිංස් තියෙන තාක් මං සෙක්ස් කරන්න ආසයි මේ ඉතින් එක විඳින්නනේ ඉතින් බට් ඒක ගොඩක් හොඳට විඳින්න නම් හෝන් ඉන්ඩස්ට්‍රි එකට යන්න ඕනේ ටිකක් සයිස් ඒවා තියෙන්නේ එතනයි මේ මං ඒ වලට කැමතියි ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මැරිකරාට පස්සේ ළමයා කියන්නේ ලොකු ප්‍රමාණයක් සෝ ඒ ලොකු ළමයෙක් කෙනවා නම් ලොකු එකක් දාගන්න බැරි කමක් නැහැ හරි ඊළඟට මං අහන්නේ ෂර්මි කියන්නේ බ්‍රෑන්ඩ් එකක්ද ෂර්මි කියන්නේ ඇත්තක් බය නැති කැරක්ටර් එකක් කෙලවුවොත් කෙලවනවා එච්චරයි එතකොට වාඩ කමර්ෂල් වැලියු එකක් තියෙනවා අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මෙහෙමයි එක ඉරක් නම් එක හඳක් නම් ෂර්මිත් ඉන්න පුළුවන් එකයි ඒ කියන්නේ ඔයාට තියනවාද මිලක් අනිවාර්යයෙන්ම හැම දෙයකම මිලක් තියෙනවා කෑමට තියෙනවා ඇඳුමට තියෙනවා බොන්න තියෙනවා සෙක්ස් වලට තියෙනවා හැම දෙයකම එතකොට මට මිලක් නැති වෙන්න විදියක්ම නැහැ. ඔව් සාමාන්‍යයෙන් දැන් ඔයා කියනවනේ ඔයා තමයි ලංකාවේ අංක එකේ ගණිකාව කියලා. අංක එකේ ගණිකාව නෙවෙයි ගණිකා වෘතිය කරනවායි කියලා කියපු නෑ නෑ ප්‍රසිද්ධියට නෙමෙයි මගේ හදවතට මං අවංක වෙන්න ඕනි. මේ හදවත කියන්නේ කරන ක්‍රියාව ඔක්කොම මේ සමාජයත් එක්ක මාත් එක්ක ගැවසෙන මිනිස්සු මං ගැන දැනගන්න ඕනේ මම මේ වෘදි තව කෙනෙක් අරහා මං ගැන දැනගන්නවට වඩා මගෙන් මං ගැන දැනගන්න එක ලේසියිනි දැන් මං අහන්නේ ඔයා දැන් එහෙම කියනවනේ ඔය වෘතිය යෙදෙනවා කියලා ඔයාට ඒකට මිලක් තියෙනවා අනිවාර්යයෙන්ම මුළු ලංකා කට්ටියම දන්නවා ඔල්රෙඩි ගොඩක් කට්ටිය දන්නවා දැන් තවත් ප්‍රසිද්ධ වුණොත් තවත් හරි අමාරුයි යනේ ඒ සයිස් නම් මදි මන් දන්න මට ෆීල් වෙච්ච එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි ඉන්නේ මේ හුරුදිය දැන් එක්කෙනෙක් එක නම් මං ඒ කියන්නේ මගේ හස්බන්ඩ් කියන්නේ මගේ පොඩි එක්කෙනාට මාස 7 දී මං එයා FIA එකක් නෙමෙයි සෙක්ස් පාර්ට්නර් හැටියට එයා වගේ දැන් අවුරුදු 6ක් එයාත් එක්ක තමයි සෙක්ස් පාර්ට්නර් හැටියට ඒ අසෙන් තමයි මම එයාගෙන් ලැබෙන්නේ නැති වෙනකොට තමයි මම මුදලට යන්න පටන් ගත්තේ. එයාත් එක්ක කොමාරි අවුරුදු 3ක් එකට හිටියා. එයාගෙන් හැරෙන්න මම වෙන කායකවත් ගියේ නැහැ. ඊට පස්සේ ගොඩක් ආවේ මේ කියන්නේ මොනවද? මොඩලින්. ඉතින් ඩීල් යන්න ඕන කමට මොඩලින් වලට ආවේ නැහැ. දැන් ඉන්න මොඩල්ස්ලා ඩීල් යන්න ඕනේ නිසා ප්‍රසිද්ධ වෙනවා මම මොඩල් කියලා. මං අහම්බේ මම බියුටිෂන් කෙනෙක්. මට චාන්ස් එකක් ආවා මේ ෆොටෝෂූට් එකක් කරන්න. ඒ ෆොටෝෂූට් එකත් එක්ක මම මොඩල් කෙනෙක් වුණා. ඒකෙන් දැන් මම හිතන්නේ මම අවුරුදු 2කට කලින් තමයි ගණිකා වෘත්තිය පටන් ගත්තේ. 2 හෝ 1 හෝ මගේ කෙනාට වඩා මම තව කෙනෙක් එක්ක වැඩිපුර දෙන්නෙක් එක්ක හිටියත් ගණිකා වෘත්තියමයි. හරි. ඔයා ඩීල් එකට යනවා කියලා පොළු තියනවා කියන්නේ නැත්තද? මේමයි මට ආදායමක් එන තැනක මම ඒ පාඩු කරගන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් ඉඳලා හම්බ කරන දෙයක් නේ. ඉතින් ගණිකා වෘතිය කියන්නේ මට ඒ කියන්නේ සෙක්ස් කියන්නේ මට ලැබෙන්නේ නැතිද? ඉතින් මම එහෙමයි. ඔයා සල්ලි දීලා මට සපත් දෙනවා නම් මොකටද මම බෑ කියන්නේ? ඔව් දැන් ඉතින් මගේ fake accounts වලින් මෙහෙමයි. ගොඩක් කට්ටිය සල්ලි කඩා ගන්නවා. මේ especially පොන්න පිරිමි ටිකක් ඉන්නවා මේ ලංකාවේ ෂර්මි කුමාර්ගේ පින්තූරි අරගෙන නොට් ඉන්න ෂර්මි කුමාර් විතරක් තම එක එක තමන්ගේ ප්‍රතිරූපේ මම මේ ගෑල් ළමෙක් මම කියනවා මං කරනවා මට ෆෝන් ඉන්ඩස්ට්‍රි එක ආවත් මේ ලංකාවේ පළවෙනිවට රඟපාන්න කැමති කෙනා මමයි මං කරනවා ඒක මට අමදාල නැහැ මගේ දුව කියන කැරක්ටර් එක සමහර මිනිස්සු අපේ මේක මේම කියනවනේ මොකද දුවව හදන්නේ කොහොමද කියලා මේමයි අම්මා කොම වුණත් ළමයින්ට හරි මාර්ගය තමයි අම්මා කෙනෙක් කියලා දෙන්නේ. ඒක තමයි ඇත්ත. මොන අම්මා කෙනෙක් වුණත් ඒක දන්නවා. කුඩු විකුණන අම්මලත් ඉන්නවා. මිනි මරන අම්මලත් ඉන්නවා.